ජලබිල වැඩි කිරීම නෙමෙයි අපේ වුවමනාව. පුළුවන් නම් ජලබිල අඩු කිරීම. අපි වාණිජමය වශයෙන් ජලය සපයනවා කර්මාන්තශාලාවලට විශාල වශයෙන්. ඒ වගේම වාණිජ ආයතනවල. ඉතින් ඒවා අපට ගෙවන මුදල ඔවුන් ඒ ජලය භාවිතා කරලා ලබන්නා වූ ලාභයත් එක්ක යම්කිසි සැසඳීමක් තිබෙන්න ඕන. ඒ අනුව බලලා අපට පුළුවනි ඒ වාණිජමය ආයතන වලින් අපේ ආදායම වැඩි කරගන්න. ඊට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපට ආදායමක් නොලැබී අපතේ යනවා යම් තැනක ජලය. යම් තැනක අයථා පරිදි ගන්නවා. අපි බලාපොරොත්තු වෙන්නේ අර අපතේ යෑමයි අයථා ලෙස ගැනීමයි. ඒතකොට වාණිජමය අංශවල අපි සපයන ජලයෙන් අපි අය කරන මුදල අපි වැඩි කර ගැනීමයි. මෙන්න මේ ආකාරයට අපි ආදායම වැඩි කරගන්න. එතකොට අපි 2019 වෙනකොට ඝනමීටර මිලියන 2.07 අපි ජලය නිෂ්පාදනය කරා. ඒකෙන් 25% කියලා හිතුවොත් ඝනමීටර 105ක් අපි නාස්ති කරලා තියෙනවා. ඝනමීටර 105න් අපිට 102ක් ඉතුරු කරගන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි හදාගත්තොත් එහෙම අපිට අවමාෂයෙන් සම්බන්ධතා 103කට වැඩියෙන් කිසිදු අමතර වියදමක් දරන්නේ නැතුව සාමාන්‍ය ජනතාවට දෙන්න පුළුවන්. පුගාක් ප්‍රධාන නගරාශ්‍රිතව 50%කට ආසන්නයි අපේ ජල නාස්තිය. අපේ සමස්ත පිරිවැය ඒකකයකට රුපියල් 50කට විතර ආසන්න තත්ත්වයක තියෙන්නේ. හැබැයි අපි රටේ සමස්ත ජනතාවගෙන් 60%කට ජලය ලබා දෙන්නේ මේ ඒකක පිරිවැයට වඩා සෑහෙන අඩු මුදලකට. පළවෙනි ඒකක 15 පාවිච්චි කරන අයගෙන් අපි අය කරන ගාස්තු රුපියල් 200ක විතර මට්ටමක තියෙන්නේ. හැබැයි අපි රුපියල් 750ක් ඒ වෙනුවෙන් වියදම් කරනවා. එතකොට ඒ මුදල පියවා ගන්න මේ වෙනකොට දායක වෙන්නේ රටේ සමස්ත ජල පාරිභෝගිකයන්ගෙන් 20%ක් විතර. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.